අපි කතා කරා සන්නායකයක දෙකලවරට විභවන්තරයක් සැපෙවුවාම එයා හරහා ධාරාවක් ඇති වෙන ආකාරය ගැන කතා කරා. හරි කවුරු හරි කෙනෙක් බැලුවේ නැත්නම් පොඩි වෙලාවක් කරගෙන මේ වීඩියෝ එක බලලා නම් මේ වැඩේ වඩා සාර්ථකයි. හරි එතකොට සන්නායකයක දෙකලවරට විභවන්තරයක් සැපෙවුවාම අපි කියව වැඩි විභවයේ ඉඳන් අඩු විභවය දක්වා සම්මත ධාරාවක් තියෙනවා නැත්නම් අඩු විභවයේ ඉඳන් වැඩි විභවය දක්වා इलेक्ट्रोन गलीमेंट्रोन සන්නායක කොටස. එතකොට මේ සන්නායක කොටසින ධනයන ධනයන වල වැඩි වැඩි තමයි මෙයා ගියේ. එතකොට මෙන්න මේ ආරෝපණ ගැලීමකට ආරෝපණ ගැලීම අපිට නවත් දුන ධාරාව කියලා. හරි. එතකොට ආරෝපණ ගැලීමට සන්නායක ඇතුළෙම මේ පැනනගින බාධාවට අපි කියනවා සන්නායක අදාළ සන්නායක කොටසේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. හරි. එතකොට මෙන්න මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ සන්නායකයේ දෙකලවරට සපේන විභවාන්තරය එතුලින් පවතින ධාරාවට දරන අනුපාතයේ විදිහට තමයි ඉදිරිපත් කළ දෙන්නේ. ඒ කියන්නේ අපි සන්නායක කොටසක් ගත්තාම එයාගේ ප්‍රතිරෝධය R නම් දෙකලවරට සපේන විභවන්තරේ V නම් එයා හරහා යන ධාරාව I නම් R අර්ථයක් කරලා තින්නේ R සමානයි V බෙදීම I විදියට. හරි. එතකොට අපිට මේකෙන් R සඳහා ඒකක ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ විභවන්තරේම අයිනේ වෝල්ට් වලින්. මෙයාම අයිනේ ඇම්පියර් වලින්. එතකොට ampere-ට volt නැත්තම් මෙයාමයින සම්මත ඒකකේ තමයි ඔය විදියට ඕම්. හරි ඕම් වලින් තමයි එතකොට අපි ප්‍රතිරෝධයමයි. පැහැදිලිද? එතකොට අපිට මෙන්න මේ සමීකරණය මෙහෙම පාඩම් කරගන්න නැහැ නේද? අපිට කොහෙවත් R = V බෙදීමයි කියලා සමීකරණ මතක් වෙන්නේ අපිට මතක සමීකරණම. මේක අපි හරස් ගුණිතය දාලා හදා ගන්නවා. V = IR විදියට. හරි එතකොට මෙන්න මේක කොටු කළා වෙන පාඩ පැලෙන් ලියලා තියාගන්න මේක ධාරා විද්‍යුතයේ තියෙන වැදගත්ම සමීකරණය මේ කිව්ව ප්‍රශ්නයක් නෑ මේක ඉතාම වැදගත් සමීකරණයක් හරි එතකොට V = IR පැහැදිලිද හරි එතකොට අපි ගත්තොත් එහෙම R ප්‍රතිරෝධකයක් කොයි විදියට මෙයා හරහා යන ධාරාව I නම් මෙයාගේ දෙකලවර විභවන්තරේ V නම් මේකෙන් කියන්නේ V = IR ඔය මේ වගේ සම්බන්ධයක් ගැන මේ සමීකරණය කතා කරා හරිද එතකොට මම පොඩ්ඩක් වෙනස් විදිහකට මේ පාඩම කරන්නේ. හරි මෙතන ඉඳන් යන විදිහ පොඩ්ඩක් වෙනස් වෙයි කරන්නේ. පන්ති කර පිළිවෙලත් එක පොඩි වෙනසක් දැනේ. හැබැයි මේ විදිහට කරාට පස්සේ ගණන් හදනකොට ලොකු පහසුවක් දැනේ. පහසු විභාග ප්‍රශ්න හරි අලුත් ගණන් හරි හදනකොට ලොකු පහසුවක් දැනේ. හරි පොඩි උදාහරණයක් බලමු. ප්‍රතිරෝධයක් තියෙනවා 2 ohm. එයා හරහා 3 ampere ධාරාවක් යනවා. එයාගේ 1 කෙලවරක විභවයේ 0 කියලා අපිට දෙනවා. විභව අන්තරය කියන්නේ එකක් විභව කියන්නේ වෙන එකක් නෙවෙයි විභවය කියන්නේ යම්කිසි ලක්ෂයක විභවය විභව අන්තරය කියලා කියන්නේ යම් ස්ථාන දෙකක් අතර විභව වෙනස විභවයන් දෙක කඩු කිරීමක් හරි එතකොට මෙන්න මේ ලක්ෂයේ විභවය 0 කියලා දීලා තියෙනවා අපෙන් ගාන විදියට අහන්නේ මේ ලක්ෂයේ විභවය හරි වීඩියෝ පොඩ්ඩක් නවත්තලා ගාන පොඩ්ඩක් උත්සාහ කරලා ඊට පස්සේ බලන්න ගාන හදන්න හරිද එතකොට දැන් මුලින්ම අපිට හොයාගන්න පුළුවන් බොහොම ලේසියෙන් මෙන්න මේ 2 ohmට අපි දානවා V සමානයි IR සූත්‍රය. එතකොට අපිට එනවා V සමානයි IR I කියලා කියන්නේ ධාරාව 3 ampere. හරි 3 වැඩි කිරීම R කියලා කියන්නේ 2. එතකොට අපිට එනවා V සමානයි 6 වෝල්ට්. හරි? එතකොට මෙන්න මෙයාගේ දෙකලවර විභව අන්තරය තමයි මෙන්න මේ 6 වෝල්ට් කියන්නේ. يعني මෙයාගේ 2 ohm ප්‍රතිරෝධයේ දෙපැත්තේ විභව වෙනසක් තියෙන්න ඕනේ වෝල්ට් 6ක. ඒ කියන්නේ එක්කෝ මේ පැත්තේ විභවය මේ පැත්තට වඩා 6කින් වැඩි නැත්නම් මේ පැත්තට වඩා මේ විභවය 6කින් අඩුයි. ඕකන වෙන්න පුළුවන්. දෙපැත්තේ විභව වෙනස 6ක් වෙන්න නම් එක්ක මෙයාට වඩා මෙයා 6කින් වැඩි වෙන්න ඕන නැත්නම් මෙයාට වඩා මෙයා 6කින් අඩු වෙන්න ඕන. හරි? එතකොට අපි කල්පනා කරලා බලනවා. දැන් මෙතන විභවයට උත්තර දෙකක් තියෙන්න බෑනේ. ඒක උත්තරය තියෙන්න පුළුවන්. එතකොට එහෙනම් මෙතන විභවය මෙතෙන්ට වඩා 6කින් වැඩිද අඩුද කියලා. එතකොට අපිට අග්ගාන මතක් වෙන්න ඕනේ කලින් සතිය කරපු කලින් දවසේ කරපු පාඩමෙන්. හරි? ධාරාවක් ගලාගෙන යන සන්නායකයක් තුලින් ධාරාවක් ගලාගෙන යන නැත්තම් මේක හදලා තියෙන්නේ සන්නායක කොටස් පාවිච්චි කරලානේ ප්‍රතිරෝධයක් තුලින් ධාරාව ගලාගෙන යන්නේ මේ සම්මත ධාරාව තුලින් හරි කොයි විභවේ ඉඳන් කොයි විභවයට යන්නේ වැඩි විභවයේ ඉඳන් අඩු විභවයට ඔක විශේෂයෙන් සඳහන් කරලා ලියාගෙනම ඇති හරි එතකොට ස
ප්‍රතිරෝධයක් තුලින් ධාරාව යන්නේ වැඩි විභවයේ සිට අඩු විභවයට ඕන මෙතනින් තලුණක් දාලා යකටත් කමන්නේ හරි එතකොට එහෙනම් මේ පැත්තින්නම් මේ පැත්තෙන් නම් ධාරාව යන්නේ එහෙනම් අනිවාර්යෙන් මේ පැත්ත විභවය වැඩි මේ පැත්ත විභවය අඩුයි එහෙනම් මෙයාට වඩා මේ පැත්ත වැඩි වෙන්න ඕනේ විභව වෙනස 6ක් වෙන්නත් ඕන නම් එහෙනම් VA සමානයි කියද VA සමානයි 6 වෝල්ට් ධන 6 වෝල්ට් හරි ධන 6 නෙමෙයි හරි නැත්තම් කෙනෙක්ට මේකම මෙහෙම ගන්න පුළුවන් මෙතන අපි B කියලා දාමු එයා ලියත හැකි VA ඍණ VB සමානයි 6 වෝල්ට් හරි ඊට පස්සේ විභවান্তরය විභවান্তর මේ V කියන එකට දානවා VA ඍණ VB වැඩි එකකින් අඩු එක අඩු කරලා දාන ඊට පස්සේ VB කියන එක බිඳුවයි නේද එතකොට එයා දෙනවා VA සමානයි 6 වෝල්ට් හරි අවබෝධයෙන් ගන්න එක වඩා ලේසි මෙහෙම ලියලා ඉන්නවට වඩා පැහැදිලිද මම තාපටි උදාහරණයක් දෙන්න ඊට පස්සේ ඒකත් බලමු හරි ඊට පස්සේ බලමු මේ උදාහරණය A වල විභවය C වල විභවය තමයි යන්නේ B වල විභවය අපිට දෙල තියෙන 10 වෝල්ට් දැන් මේවා ලේසි කියලා ඇතර දාලා යන්නේ සමහරක් විට අමාරු වෙනන් තමන්ට තාමත් හදන්න බැරි මේ කොටස් ටික හරියට අවබෝධ කරගන්න නිසා වෙන්න පුළුවන් දැන් මේකේ ගණිතය ලේසි තමයි හැබැයි අවබෝධලා තියෙනවනේ හරි හරි එතකොට මෙතන විභවයේ බිඳුවයි ධාරාව වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එනවා මෙතන ඉඳන් මෙතෙන්ට එනවා අපි මේ අඳින්නේ පරිපථද මේ නැහැ පරිපථයක තියෙන පොඩි කොටසක් හරි මේක මේ කෝෂ නැතුව කියන්නේ ශක්තිය සපයන කෙනෙක් නැතුව එකපාරට මේ ධාරාව ඇති වෙන්නේ හරි මේ ඉතිරි කොටස් ඇඳලා නැහැ හරි නැත්තම් පස්සේ වලාවේ ඉස්සරහට හදනකොට මේවයි කොහෙන්ද මේ ධාරාවල් ගියේ කියලා හරි එතකොට පරිපථයේ මේ කොටසක් තියෙන අපිට ඕනේ දැන් මේ විභවান্তর කතාව විතරෙන් තේරුම් ගන්න හරි එතකොට මෙන්න මේ 2 ඕම්ට අපි දානවා V සමානයි IR හරි එතකොට අපි ලියනවා දැන් V සමාන නිකම්ම දාමු V සමානයි IR එතකොට අපි වෙනවා I 2 R 2 එහෙනම් මෙයාගේ දෙකලවර විභවান্তরে වෝල්ට් 4ක් වෙන්න ඕනේ එහෙනම් මෙයාගේ දෙකලවර විභවান্তরে වෝල්ට් 4 දැන් ජීවි බාර පහ හදලා මේව ලියලා ඉන්නවද අපි ලියන්න අටක් ගාලා හිතෙන් සුළු කරන මේක ගුණ කරලා ගන්නක තියෙන්නේ තම්මුල නිසා අපි ලියලා ගන්න හරි එතකොට මෙයාගේ දෙකලවර විභවান্তরে 4ක් වෙන්නත් ඕනේ ධාරාව යන්නේ වැඩි විභවේන අඩු විභවේන එහෙනම් මේ පැත්තරෝ මේ පැත්තේ විභවේ වැඩි වෙන්න ඕනේ එහෙනම් 14 වෝල්ට් වෙන්න ඕනේ මෙයා පැහැදිලි මෙතෙන්ට එන්න පුළුවන් උත්තර දෙකයි තියෙන්නේ එක්කෝ 6ක් වැඩි එක්කෝ 6ක් අඩුයි එක්කෝ 4ක් වැඩි එක්කෝ 4ක් අඩුයි කියන්නේ එක්කෝ 14 නැත්තම් 6 තමයි ඉන්න පුළුවන්. එතකොට මේකේ 6 තෝරගත්තොත් එහෙනම් අඩු විභවය වැඩි විභවය ධාරාව වෙනවනේ. ඒක වෙන්න බෑ නේද? උත්තරේ 14ක් වෙන්න ඕන. එහෙනම් VC සමානයි නෑ V A සමානයි 14 වෝල්ට් වෙන්න. හරි. එහෙනම් දැන් මෙයාව ගන්න සංකල්ප කල්පනා කරලා මෙතන ඉඳන් මෙතෙන්ට විභවান্তরে හොයාගන්න පුළුවන් 3 ඕම්ට අපි දානවා V සමානයි IR. එතකොට අපිට එනවා 6 වෝල්ට් ගාතුරුනේ ඉන්නේ හරි එහෙනම් මෙයාගේ දෙකලවර විභවান্তরে 6ක් වෙන්න ඕනේ ධාරාව යන්නේ වැඩි විභවයේ ඉඳන් අඩු විභවයට ඒ කියන්නේ මේ පැත්තේ විභවය වැඩි මේ පැත්තේ විභවය අඩුයි මේ පැත්තට වඩා මේ පැත්තේ විභවය කොච්චරකින් අඩුයිද වෙනස 6නේ කියන්නේ 6කින් අඩුයි එහෙනම් මෙතන 6යි නම් මෙතන කීයක් වෙන්න ඕන 4 වෝල්ට් වෙන්න ඕන පැහැදිලිද හරි එතකොට ඔන්න ඔයගේ උදාහරණ ගණන් දැන් මම කරේ මේක අපිට ඉස්සරහට ගණන් වලට වැදගත් වෙන නිසා පැහැදිලි හරි හරිද उष्णत्वे උෂ්ණත්වය නියතයි නම් හරි උෂ්ණත්වය නියතයි නම් හොයාගෙන තියෙනවා මෙන්න මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන කෙනා උෂ්ණත්වයේ නියත වෙලාවට විද්‍යුත් ප්‍රතිරෝධය කියන කෙනා සන්නායක කොටසේ දිගට අනුලෝමවත් R ප්‍රතිලෝම සමානුපාතිකයි හරස්කර වර්ගඵලය හරි අනුලෝමයි Lට ප්‍රතිලෝමයි Aට එතකොට අපි ලියලා දැකින මේක මෙන්න මේ විදිහට R සමානුපාතිකයි L බෙදීම A හරි මේකේදී අපි සමානුපාත නියතය ගන්නවා ρ කියලා හරි එතකොට අපි ලියනවා R සමානයි ρ L බෙදීම A කියලා සමීකරණයක් අපි ගන්නවා මේකේ තව වැදගත් සමීකරණයක් මේකෙන් ගොඩක් වෙලාවට අපිට MCQ ප්‍රශ්නයක් අහන්න දියවුරු දෙන අහලා තිබුණ නැහැ හරි හැබැයි මේකෙන් අපිට ගොඩක් වෙලාවට විභාගෙට ලකුණක් ගැනීම අවකාශයක් තියෙනවා මේක වැදගත් සමීකරණයක් හරි එතකොට මෙන්න මේ සමීකරණේ L කියලා කියන්නේ සන්නායක කොටසේ දිග A කියලා කියන්නේ සන්නායක කොටසේ හරස්කර වර්ගඵලය. රෝ කියලා කියන්නේ කවුද?
මෙන්න මේ රෝගීන් එක්කලා රඳාපවතින්නේ සන්නායකයේ හදලා තියෙන ද්‍රව්‍ය මත. හරි? එතකොට මෙන්න මේ රෝට අපි කියනවා සන්නායකයේ සැදි ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවය නැත්තම් විශිෂ්ට ප්‍රතිරෝධය කියලා. පැහැදිලිද? හරි? මේකෙන් ගානක් අපි පාඩම අන්තිමටම ගානක් හදමු. හරි? පැහැදිලි? මෙන්න මේ රෝගීන් එක්කනාගේ ඒකක අපි හෙව්වොත් එහෙම එයාගේ ඒකක මොකද්ද? අපි ඕනනම් මේකේ රෝ කියන ගණා උත්තර කරලා ගමු. හරි? එතකොට අපිට එනවා රෝ සමානයි රෝගයන් ප්‍රතිරෝධකතාවය. හරි? රෝ සමානයි R A බෙදීම L. හරි? ආදේශ කරන්න ඕම් වර්ග මීටර් බෙදීම මීටර්. එතකොට අපි නම මේ රෝ කියන ගණාගේ ඒකක ඕම් මීටර්. හරි? මේකත් අපි සමාන කරලා විභාග ප්‍රශ්න වලට අහලා තියෙනවා. හරි? ඊට පස්සේ අපි කම්බියක් ගත්තොත් එහෙම හරි හරස්කඩ මේ වගේ කම්බියක් ගත්තොත් එහෙම සිලින්ඩරයක් වගේ තියෙන කම්බියක් ගත්තොත් එහෙම යාගේ අරය R නම් මෙයා හදලා තියෙන ද්‍රව්‍ය ප්‍රතිරෝධකතාවයේ රෝ නම් මෙයාගේ දිග L නම් මට කියන්න මෙයාගේ ප්‍රතිරෝධය කීයද කියලා R සමානයි රෝ සන්නායකයේ දිග L ඒ කියල කියන හරස්කඩ වර්ගමාලයෙන් මෙයාගේ හරස්කඩ වර්ගමාලයේ 5R වර්ග හරි ඔය වගේ සරල දේවල් කීපයක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ उष्णत्ते බිඳුවයි සෙල්සියස් වලදී යම් ප්‍රතිරෝධයකගේ R නෝට් නම් තීටා සෙල්සියස් වලදී යාගේ ප්‍රතිරෝධයගේ R තීටා නම් හරි හොඳට මතක තියාගන්න මේ දෙකම ගත්තේ මොනවද අපි කෙල්වින් හරියන්නේ නැහැ මොනවද ගන්න ඕනේ සෙල්සියස් හරි බිඳුවයි සෙල්සියස් වලදී R නෝට් තීටා සෙල්සියස් වලදී R තීටා හරි එතකොට සම්බන්ධය දෙන සමීකරණය අපිට ගන්න පුළුවන් R තීටා සමානයි R නෝට් වාරයක් 1 ධන ඇල්ෆා තීටා. හරි මේ සමීකරණය හරියට මතක තියාගන්න ඕනේ. මේ R තීටා කියන්නේ කියන්නේ මොකද්ද? උෂ්ණත්වය තීටා සෙල්සියස් වලදී ප්‍රතිරෝධය. කියන්නේ උදාහරණයක් විදිහට 30යි සෙල්සියස් වලදී ප්‍රතිරෝධය. පැහැදිලි? R නෝට් කියල කියන්නේ මොකද්ද? බිඳුවයි සෙල්සියස් වලදී ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම බිඳුව සෙල්සියස් වල ප්‍රතිරෝධය වෙන්න ඕනේ. කියන්නේ මෙතෙන්ට දැන් මෙතන මේව ගන්න බෑ. ආරම්භ උෂ්ණත්වය 20යි අවසාන උෂ්ණත්වය 50යි නම් මෙතෙන්ට අවසාන උෂ්ණත්වය 50යි කියලා ආරම්භ උෂ්ණත්වය 20යි කියලා ඒව දාන්න බෑ. අනිවාර්යයෙන් මෙතන ආදේශ වෙන මොකද්ද? බිඳුවයි සෙල්සියස් වල ප්‍රතිරෝධය. 1 ධන ඇල්ෆා තීටා. හොඳට බලන්න. තාපයේ පාඩමේ වගේ නේ මෙතන තියෙන්නේ ඩෙල්ටා තීටා නේ මෙතන තියෙනවා. තීටා තියෙන්නේ. හරි? එතන මෙන්න මේකට අපි ආදේශ කරන්න ඕනේ සෙල්සියස් උෂ්ණත්වය. ප්‍රතිරෝධයේ දැන් තියෙන සෙල්සියස් උෂ්ණත්වය තමයි ආදේශ කරන්න ඕනේ. කෙල්වින් කරන්න යමුකුත් ඕනේ. සෙල්සියස් උෂ්ණත්වය උෂ්ණත්වය අන්තරයම ගුත් නෙමෙයි සෙල්සියස් උෂ්ණත්වය ආදේශ කරන්න ඕනේ මෙතන. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඇල්ෆා කියන පදයට අපි කියනවා ඇල්ෆා කියන පදයට අපි කියනවා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය කියලා. හරි? එතකොට මේ ඇල්ෆා කියලා කියන්නේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය. එතකොට එයාගේ ඒකක අපිට ගන්න පුළුවන්. සෙල්සියස් අංශකයට. හරි? එතකොට ඇල්ෆාගේ ඒකක අපිට එනවා සෙල්සියස් අංශකයට. පැහැදිලිද? එතකොට මේ සමීකරණ ඉතාමත් වැදගත් සමීකරණයක්. මේකත් ලියලා කොටු කරලා තියාගන්න ප්‍රැක්ටිකල් එකකටත් අපිට මේක ඕන වෙනවා. MCQ සහ ඉසේ ප්‍රශ්න වලට ඉතා වැදගත් සමීකරණ. පැහැදිලි? හරි. ඊට පස්සේ අපි අද මේ ඉගෙන ගත්ත දේවල් එක්ක මෙන්න මේ MCQ ගණන් තුන මුලින් උත්සාහ කරලා. හරි? ඊට පස්සේ අපි මේ ගණන් තුන හදලා ඕම් නියමේ කොටස කරනවා. හරි? දැන් මේ ගණන් තුන උත්සාහ කරලා 2013 MCQ මුලින් බලමු. හරි? අපෙන් අහන්නේ කම්බි කෑල්ලක දිගත් එක්ක ප්‍රතිරෝධයේ විචලනය තමයි අහන්නේ. හරි? එතකොට අපිට අංගාල මතක් වෙන්න ඕනේ ප්‍රතිරෝධය සහ දිග සම්බන්ධ කරන සමීකරණයක් අපි එකයි ගන්නෙ. R සමානයි රෝ L බෙදීම A කියලා අපිට මතක් වෙනවා. හරි? එතකොට දැන් ප්‍රස්ථාරයක් අඳින්නනේ තියෙන්නේ. එතකොට මේ දෙන්න අතර අපි සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. එතකොට අංගාල කෙනෙක්ට මතක් වෙනවා හරි L එක R තමයි අඳින්නේ දිනේ එනක් මේව කරලා වරන් දාගත්තා. R ඉන්නවා L ඉන්නවා එනක් මේක හරියට මොනවා වගේ කියලා හිතනවාද එයාට? y සමාන mx ආකාරයකක් එනම් මුල් අක්ෂය රහයන සරල රේඛාව කියලා ටග්ගාලව දක්ක. හරි? එහෙනම් ඊට පස්සේ දැන් උත්තර දිහා බලුවම මේ උත්තරය ඇත්තෙත් නැහැ. හරි? එතකොට මේව ගන්න මේ විදිහට ලේසියෙන් හදන්න මේව විදිහට.
දැන් අපි කම්බියක් අරගෙන කම්බිය අපි දෙපැත්තෙන් දිග වැඩි කරනකම් කම්බිය දෙපැත්තෙන් අදිනකොට කම්බිය මොකද වෙන්නේ දිග වැඩි වෙනට අමතරව තව දෙයක් වෙනවා මොකද කම්බිය එන්න එන්න හීන වෙනවා නේද ඒ කියන්නේ කම්බියේ හරස්කඩ වර්ගඵලය එන්න එන්න අඩු වෙනවා එතකොට කම්බියේ හරස්කඩ වර්ගඵලයේ නියතයක් වෙලා නැහැ එතකොට හරස්කඩ වර්ගඵලයේ නියතයක් වුණා කියලා අපිට කොහේ හරි කිව්වා නම් එහෙම වෙන විදියක් නැහැ පරිමාව වැඩි වෙන්නේ නැහැ කම්බිය අදිනකොට හරි r සමානයි රෝල් බෙදීම a a නියතයි කියලා කිව්වා නම් ඔන්න මේ කැලේ නියතයි කියලා අරගෙන අපිට මේ දෙන්න අඩෝම සමානුපාතිකයි කියලා ප්‍රස්ථාරය අඳින්න පුළුවන් අර විදියට. හැබැයි මෙයා නියතයි කියලා කොහෙවත් කියලා නැහැනේ. හරි? එතකොට දැන් ප්‍රස්ථාරය මේ විදිහට අඳින්න බෑ. එතකොට අපිට හැබැයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ කොහොමද l එක අපි කොහොමද ප්‍රස්ථාරය අඳගන්නේ? අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා මෙන්න මේ කම්බිය ගත්තාම මේ කම්බියේ නියත කෙනෙක් ඉන්න. කවුද නියත? කම්බියේ කොච්චරයක්දත් කම්බියේ පරිමාව නියතයි නේද? හරි? එහෙනම් අපි ගන්නවා කම්බියේ පරිමාව v කියලා ගන්න. විභවান্তরে නෙමෙයි හරි. කම්බියේ පරිමාව v කියලා ගන්න. එහෙනම් කම්බියේ පරිමාව v නම් v සමානයි කාට? පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිගට. එහෙනම් අපි ලියනවා v සමානයි al කියලා ඒ විදිහට. හරි? දැන් අපිට කරදරකාරය කවුද? මෙන්න මේ a. ඇයි? l සහ a කිනක සෝයායත් නැහැ. මෙයා නියතයක් වුණා නම් වැඩේ හරිනේ. දැන් අපි a අයින් කරන්න ඕනේ. එතකොට අපි a කියන කෙනා වුණාට දාන මොකද? a සමාන b බෙදීමෙල්නේ. a තියෙන තැනට දානවා b බෙදීමෙල්. එතකොට අපිට එනවා මෙතෙන්ට b බෙදීමෙල් දැම්මම යට තියෙන l එක උඩට ගිහින් මෙතන l වර්ගයක් වෙනවා. එතකොට අපිට එනවා r සමානයි ρ l වර්ග බෙදීම v. දැන් ඔන්න මෙයා ටිකක් හොඳ සමීකරණයක්. ඇයි ඒ? ටිකක් හොඳ කියලා කියන්නේ මේකේ අපිට ගණන් දාගන්න පුළුවන්. හරි? r සමානයි රෝ බෙදීම v අපිට ඔන්න ඕම ලියද හැකි නේ අයියේ දැන් රෝ කියන කෙනත් නියතයි පරිමාවත් නියතයි ඒක හරි එහෙනම් l වර්ග දැන් මේක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්ද නැහැ මේක y සමාන mx එකක් නෙමෙයි මොකක්ද තියෙන්නේ y සමානයි mx වර්ග එකක් තියෙන එහෙනම් මේ ප්‍රස්ථාරය එන්න ඕන කොහොමද මෙන්න මේ જાතිය ප්‍රස්ථාරයක් තමයි එන්න ඕන කියන්නේ l එක r c ග්‍රේන් වැඩි වෙන එක නැත්තම් y සමානයි mx වර්ගාකාරයේ ප්‍රස්ථාරයක් තමයි ඉන්නු. පැහැදිලිද? එතකොට මේ જાතිය ගණක කරන මතක තියාගන්න වැදගත් කරුණ තමයි දිගත් එක්ක හරස්කඩ වර්ගඵලයේ විචලනය වෙනවා. කවුද නියතව තියෙන්නේ? කම්බියේ පරිමාව තමයි නියතව තියෙන්නේ. පැහැදිලි? ඊට පස්සේ අපි බලනවා 2012 13 ගාන. හරි? ඒකත් මේ වගේම ගාන නිසා මේ ටික එහෙමම තිබ්බා. අපිට කියනවා මෙහෙම. කම්බි දෙකක් තියෙනවලු. කම්බි දෙකේම පරිමාව සමානයි. ඒ කියන්නේ v නියතයි. හරි? දැන් මේ ගාණක් හදනකොට මේ සූත්‍රය පාවිච්චි කරලා මේක නම් මෙතන තියෙන්නේ හරස්කඩ වර්ගඵලය මේක නම් මෙතන තියෙන්නේ පරිමාව හරි එතකොට අපිට කියනවා මේ කම්බිය නම් මේ කම්බිය 120 කින් දිගයි කියන්නේ මේ කම්බියේ දිග 100යි නම් මේ කම්බියේ දිග 120ක් වෙන්න ඕනේ හරි ඒක හරිනේ මෙයා 100යි නම් අර 120ක් වැඩි කියන්නේ අර කියන්නේ 120ක් වෙලා තියෙන්නේ හරි එතකොට දැන් මේකෙදි මේ දෙන්නගේ හරස්කඩ වර්ගඵලයන් එකිනෙකට වෙනස් පරිමාව නියත අපිට මේක හදන්න ලේසි r සමානයි rho l වර්ග බෙදීම v කියන සූත්‍රය ගත්තා හරි එතන මේකෙත් අපි මෙන්න මෙහෙම ගත්තට පස්සේ අපි දන්නවා r කියන කෙනයි l වර්ග කියන කෙනයි අනුලෝම සමානුපාතිකයි එතකොට අපි ලියනවා r සමානුපාතිකයි l වර්ග මෙන්න මෙහෙම ලිව්වට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක තත්ත්වයන් දෙකකට මෙන්න මෙහෙම ලියන්න. මෙයාගේ ප්‍රතිරෝධය r එක නම්, මෙයාගේ ප්‍රතිරෝධය r දෙක නම්, මෙයාගේ දිග l එක නම්, මෙයාගේ දිග l දෙක නම් අනුලෝම සම්බන්ධයක් තියෙනකොට අපිට එකපාරට ලියන්න පුළුවන් මොකද්ද? r දෙක බෙදීම r එකනේ. එහෙනම් අපිට මේක ලියတဲ့ අනුලෝම නිසා l දෙක බෙදීම l එක. මේක ප්‍රතිලෝම සම්බන්ධයක් නම් තිබුණේ මේකෙන්නේ. l එක බෙදීම l එක වර්ග බෙදීම l දෙක වර්ග. එහෙනම් මෙතෙන් දෙනවා අපිට l දෙක වර්ග බෙදීම l එක වර්ග. පැහැදිලිද? දැන් අපිට තියෙන්නේ l දෙකට ආදේශ කරනවා 120 l එකට ආදේශ කරනවා 100. එතකොට සුළු කරලා අපිට උත්තරය ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 120 වර්ග බෙදීම 100 වර්ග. හරි? සුළු කරලා ගන්න. එතකොට අපිට උත්තරය 1.44යි. පැහැදිලිද? එතකොට මේ જાති ගණක් ආවම ඔන්න ඔය විදිහට හදාගන්න පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි 2012 37 වෙනි ගාන වල. හරි? එතකොට ප්‍රතිරෝධයේ උෂ්ණත් සංගුණකෙන් තමයි ගාන අහලා තියෙන්නේ.
තීටා එක උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය R1 කියලා දීලා තියෙනවා. තීටා දෙක උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය R2 කියලා දීලා තියෙනවා. හරි? එතකොට අපෙන් අහන්නේ ඇල්ෆා තමයි අහන්නේ. දැන් එතකොට අපි දන්නවා එක සමීකරණයක් කියලා මේ ගන්න හදන්න බෑ ඊයේ අපිට හැම නිතරම බිඳුව සෙල්සියස් ප්‍රතිරෝධය සම්බන්ධයෙන් තමයි ප්‍රතිරෝධ ලියන්න පුළුවන්. ඒකට අපි මෙයාට ලියනවා R එක සමානයි තීටා එමින R තීටා කියන එක. R එක සමානයි R නොට් බිඳුවයි සෙල්සියස් දී ප්‍රතිරෝධයේ වාරයක් එක දන ඇල්ෆා තීටා එක වෙතෙන්ට ගෙලින්ම සෙල්සියස් උෂ්ණත්වය දෙනවා. හරි? ඊට පස්සේ මෙයාට අපි ලියන්න පුළුවන් R දෙක සමානයි R නොට් වාරයක් එක දන ඇල්ෆා තීටා දෙක. ඔන්න ඔච්චරයි අපි ලියාගන්න පුළුවන් සමීකරණ දෙකක් ලියද හැකි. අපෙන් අහන්නේ ඇල්ෆා අන්න. දැන් ඇල්ෆා හොයාගන්නේ කොහමද? අපිට වැඩක් නැති පදයක් තියෙන කවුද? R නොට් අයින් කරගන්න ඕනේ. එතකොට මේක එක සමීකරණයක් කියලා ගත්තා නම් මේක දෙක සමීකරණයක් කියලා ගත්තා නම් අපි එක බෙදුවා නම් දෙකෙන් නැත්තම් දෙක බෙදුවා නම් එකෙන් මේ R නොට් කැපිලා නැතර අපි ගන්න එක බෙදීම දෙක. එතන අපිට එනවා R එක බෙදීම R දෙක සමානයි R නොට් කැපිලා නැන එක දන ඇල්ෆා තීටා එක බෙදීම එක දන ඇල්ෆා තීටා දෙක කිය. පැහැදිලිද? ඊට පස්සේ අපිට තියෙන හරස් ගුණිතය දාලා ඇල්ෆා හොයාගන්න තමයි තියෙන්නේ. එතකොට අපි ගන්නවා හරස් ගුණිතය දාන්න. එතකොට අපිට එනවා R එක දන R එක ඇල්ෆා තීටා දෙක සමානයි R දෙක දන R දෙක ඇල්ෆා තීටා එක. හරි? ඊට පස්සේ මෙයා එහා පැත්තට දාන්න මෙයා මේ පැත්තට ගේ. එතකොට අපිට එනවා ඇල්ෆා වාරයක් R එක තීටා දෙක ඉන R දෙක තීටා එක සමානයි මෙයාට මේ පැත්තට දැම්මේ R දෙක ඉන R එක. හරි? එතකොට අපි මේකෙන් ඇල්ෆා උත්තර කරලා ගත්තාම අපිට එනවා. හරි? මේ අපි ඇල්ෆා උත්තර කරලා ගන්න දෙන්නේ. හරි? ඇල්ෆා උත්තර අපිට ඇල්ෆා සමානයි R දෙක ඉන R එක බෙදීම R එක තීටා එක R එක තීටා එක නේද R එක තීටා දෙක ඉන R දෙක තීටා එක. හරි? උත්තරේ දීන්නේ මේ විදිහින් නෙමෙයි නම් අපිට ඕන තව දෙයක් කරන්න බලමු. උඩයි යටයි දෙකම ඍණෙන් වැඩි කරා අපිට මේක R එක ඍණ R දෙක බෙදීම R දෙක තීටා එක ඍණ R එක තීටා දෙක. මම මේ උත්තරේ දීන විදිහ දන්න නැති නිසා ලිව්වේ එක්ක මේ විදිහට ඇති එක්ක මේ විදිහට ඇති මේ දෙකෙන් එකක් තමයි උත්තරේට එන්නේ. පැහැදිලිද? මේ වගේ ගාණක් දුන්නොත් එක සමීකරණයක් හදන්න බෑ. සමීකරණ දෙකක් කරන් තමයි හදන්න දෙන්නේ. හරි? ඕම් නියමය ගැන කතා කරන්න හදන්නේ. එතකොට ඕම් නියමයෙන් කියන්නේ සන්නායකයක උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක නියතව තියෙනකොට සන්නායකයේ දෙකලවලට ලබා දෙන විභවාන්තරය ඊතුලින් ගලා යන ධාරාවට අනුලෝමව සමානුපාතිකයි කියලා තමයි ඕම් නියමයෙන් කියන්නේ. හරි? උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක නියතව තියෙනකොට සන්නායකයක දෙකලවලට ලබා දෙන විභවාන්තරය ඊතුලින් ගලා යන ධාරාවට අනුලෝමව සමානුපාතික වේ. හරි? එතකොට අපි කියනවා V සමානුපාතිකයි I. දෙකලවට ලබා දෙන විභවාන්තරේ V නම් ගලා ගිය ධාරාව I නම් අපි ලියත හැකි V සමානුපාතිකයි I. එතකොට අපිට මේකේ සමානුපාත නියතයක් දානවා K කියලා. එතකොට අපි ලියත හැකි V සමානයි KI. K කියලා කියන්නේ සමානුපාත නියතයක්. හරි? එතකොට අපිට මෙන්න මේ K කියන ගණන උත්තර කරොත් අපිට නම් V බෙදීම I සමානයි K. හරි? එතකොට මෙන්න මේ V බෙදීමයිට අපි කලින් නමක් දුන්නා මොකද්ද? V බෙදීමයි කියලා කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය. එහෙනම් මෙන්න මේ K කියන ගණන කෙලින්ම සමාන වෙනවා කාටද? කැපිටල් R එනවා V බෙදීම I සමානයි R කියලා තමයි එන්නේ. හරි? එතකොට මෙන්න මේ ඕම් නියමේ අපි මේ විදිහට V සමානයි KI කියලා ලිව්වහම මෙන්න මේ K නියතයේ විදිහට කවුද තියන්නේ? විද්‍යුත් ප්‍රතිරෝධයේ තියෙන. එතකොට අපි මේක V සමානයි IR මේ වලියම අපි V සමානයි RI කියලා ලිව්වහම ඕම් නියමේ සත්‍ය වෙන්න නම් ඒ කියන්නේ V සමානුපාතිකයි I වෙන්න නම් කවුද නියතව තියෙන්න ඕනේ? අතර ගත්තාම V සමානුපාතිකයි I වෙන්න නම් කවුද නියතව වෙන්න ඕනේ? ප්‍රතිරෝධයේ නියත වෙන්න ඕනේ. පැහැදිලි? එහෙනම් ඕම් කිසි සන්නායකයක් ඕම් නියමේ පිළිපදින්න නම් එම සන්නායකයේ අර මෙහෙම කිව්වොත් කවන්නේ ඕම්ගේ විදිහට සන්නායකයේ උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක. එතකොට අනිකුත් උෂ්ණත්වය සහ භෞතික සාධක අතර අදාපවදින කෙනා කවුද? එහි විද්‍යුත් ප්‍රතිරෝධය. එතකොට එනං විද්‍යුත් ප්‍රතිරෝධයේ නියතයි නම් දෙකලවලට ලබා දෙන විභවාන්තරයේ ඇතුළින් ගලන ධාරාවට අනුලෝම සමානුපාතිකයි. නැත්තම් අපි කියනවා එයා ඕම් නියමේ පිළිපදින සන්නායකයක්. පැහැදිලි?
එතකොට පර්ණ අපිට හම් වෙන හැම ද්‍රව්‍යයක්ම ඕම්නීය පිළිපදින සන්නායක නෙමෙයි කියන්නේ ඕම්නීය පිළිපදින ද්‍රව්‍ය නෙමෙයි හරි එතකොට යම් කිසි කොටස සන්නායක කොටසක් නැත්නම් යම් කිසි ද්‍රව්‍ය කොටසක් ඕම්නීයමේ පිළිපදිනව නම් අපි යාට කියනවා ඕමික සන්නායකයක් කිය. හරි එතකොට යම් කිසි කෙනෙක් ඕම්නීයමේ පිළිපදිනව නම් අපි යාට වීත් එක්ක අයි ප්‍රස්ථාරයක් යන්නොත් එහෙම හරි විභවාන්තරයත් එක්ක ධාරාවේ ප්‍රස්ථාරයක් යන්නොත් එහෙම කොයි වගේ ප්‍රස්ථාරයක් දෙන්න ඕනේ v සම අනුලෝම සමානුපාතිකයිනේ එහෙනම් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ඉන්න ඕනේ එහෙනම් ඕමික සන්නායකයක් සඳහා අපි වීත් එක්කයි ප්‍රස්ථාරයක් යන්දාම ඕම ප්‍රස්ථාරයක් එන්න ඕනේ හැබැයි හැමෝම ඕමික සන්නායකද හැමෝම ඕමික සන්නායක නෙමෙයි උදාහරණයක් විදියට ගත්තාම සූත්‍රිකා බල්බයක සූත්‍රිකාවක් හරි එතකොට සූත්‍රිකා බල්බයක් කියලා කියන්නේ මේක ඇතුලේ ඔයි කම්බියන්නේ දින කියන්නේ ප්‍රතිරෝධයක් තමයි කියන්නේ ඇතුලේ හරි මේ ආරා ධාරාව යන මෙයාට විභවන්තරයක් දුන්නාම අපි බල්බ් එක හයි කරනවා ස්විච් එක දානවා කියලා කියන්නේ මෙයාට විභවන්තරයක් දෙනවා කියන්නේ එතකොට මෙයාට විභවන්තරයක් දුන්නා මේ ආරා යනවා ධාරාවක් යනවා දැන් සාමාන්‍ය ගෙදරට බල්බ් එකක් හයි කරාම නම් කතාව පොඩ්ඩ සංකීර්ණ වෙනවා හරි අපි තුන් සාමාන්‍ය පරිපථයක් කියලා දෙන්නේ හරි එතකොට මේ ආරා විභවන්තරයක් දුන්නාම මේ ආරා ධාරාවක් යනවා එතකොට මෙන්න මේ සූත්‍රිකාව මෙයාගේ උෂ්ණත්වය නියතව තියෙනවා ඈනේ සූත්‍රිකා බල්බයක් සාමාන්‍ය ටික වෙලාවක් යනකොට රත් වෙනවනේ ඒතකොට වෙන මේ සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව කියන එක නා එයා ඕම්නීය පිළිපදින කෙනෙක් නෙමෙයි හරි එතකොට මෙන්න මේ සූත්‍රිකා බල්බයට අපි v සමානයි ප්‍රස්ථාරයක් දොත් එහෙම මෙයා කුඩා විභවান্তর වලට විතරක් ওই විදියට ඕම්නීය පිළිපැදලා ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ නැත්තම් විභවান্তরේ ගොඩක් වැඩි වුණාට පස්සේ මෙයා ප්‍රස්ථාරයෙන් අපගමණයක් දක්වන ওই විදියට පැහැදිලිද එතකොට මේ තියෙන්නේ කලින්ගෙන ඒවම මකර දාලා කලින්ගෙන් අඳින්න හරි එතකොට හැම කෙනෙක්ම ඕම්නීය පිළිපදිනවා කියලා කතාවක් නැහැ ඕම්නීය පිළිපදිනවා නම් එයාට අපි කියනවා ඕමික සන්නායකයක් ඕම්නීය පිළිපදින්න නැත්නම් අපි යන්නේ කියනවා ඕමික නෝන සන්නායකයක් කියලා පැහැදිලිද ඊට පස්සේ හරි අපි ගත්තොත් එහෙම මේක අපි ඉලෙක්ට්‍රොනික පාඩමේ ප්‍රස්ථාරයේ සවිස්තරාත්මකව කතා කරනවා අර්ධ සන්නායක ඩයෝඩ් එකක් ගත්තොත් එහෙම යාගේ VI ප්‍රස්ථාරෙන්නේ මෙන්න මේ විදිහට. ඒක නිකන් අමුතුම හැඩය එකක් තමයි තියෙන්නේ. මේක අපි ඉලෙක්ට්‍රොනික පාඩමේදී කතා කරන බොහොම පැහැදිලිව ඔන්න ඔයගේ ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. ඒතර මෙයත් ඕමික සන්නායක කොටස නෙමෙයි. මෙයත් ඕමික සන්නායකය නෙමෙයි. ඕමික නෝන කොටස් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? හරි. තව දෙයක් තමයි මේ ප්‍රස්ථාරයක් ගත්තා VI ප්‍රස්ථාරයක් ගත්තාම මේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය විදිහට අපිට ලැබෙන්නේ හරි අනුක්‍රමණය සමාන වෙන්නේ 1 8 8 කියන්නේ 1 8 ප්‍රතිරෝධය තමයි මේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමාන. පැහැදිලි නැත්තම් මේක ඉන්නේ I බෙදීම V. හරි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඉන්නේ Y අක්ෂ බෙදීම X අක්ෂ කොටසෙන් ඉන්නේ. Y ඛණ්ඩාංග වෙනස බෙදීම X ඛණ්ඩාංග වෙනස. ඒතර Y ඛණ්ඩාංග වෙනස ඉන්නේ ධාරාවක් X ඛණ්ඩාංග වෙනස ඉන්නේ විභවান্তরයක්. එහෙනම් ප්‍රස්ථාරයේ කොහේ හරි අපි අනුක්‍රමණය වුණා මෙතන වෙන්නේ ධාරාවක් බෙදීම විභවান্তরයන් එන්නේ. එතකොට I බෙදීම V කියලා කියන්නේ 1 8 R. V බෙදීමයි කියන්නේ මොකද්ද? R නේ. එහෙනම් I බෙදීම V කියලා කියන්නේ 1 8 R එක පරස්පරයි. පැහැදිලිද? එතකොට මෙතෙන්ද නිකන් කොටස් ටික අවබෝධ කරගන්න තමයි තියෙන්නේ. ගණන් වැඩි අහලා නැහැ. අර කලින් මං ගණන් කිව්වයක් ඇදුවේ ඒ ටිකෙන් අහලා තියෙනවා. ඒතර ඔය ටික හොඳට අවබෝධ කරගෙන ගණන් ටිකට සෙට් වෙලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනට දාන්නම් ප්‍රතිරෝධ පද්ධති කොටස. එතකොට ඒ ටිකත් කරගෙන ගණන් විශාල ප්‍රමාණයකට උත්සාහ කරන්න පුළුවන්. හරි?